අයිබෝවන් නොපෙක්වන්නේ අද දෙරට මධ්‍යස්ථ ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල්. පැහැර ගැනීමට ලක් වූ කඩවත පොලිස් කොස්තාපල්වරයාගේ මලසිරුර දින තුනකට පසු පන්නල කැලෑවකින් හමුවේ. ආරණික ඖෂධ නියාමනයට රසායනාගාරයක් ස්ථාපනය කරන බව අගමැති කියයි. මාතලේ බස් රථානතුරකින් දෙදෙනෙකු මරුට 40කට තුවාල. කොරෝනා මරණ 2447 දක්වා ඉහළට. වුහාන් සිට යලිසිය රට පැමිණි යුක්‍රේන ජාතිකයින් පිරිසකට ප්‍රහාරයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පැහැර කිරීමට ලක් වූ කඩවත පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයාගේ මලසිරුර පන්නල බේරහැර බුළුගොඩ ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. කඩවත පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ජයන්ත රාජපක්ෂ ඉකුත් 17 වනදා පැහැර ගැනීමට ලක්ව තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී. සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කළ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් තුනක් පසුගිය 18 වනදා සිට කුලියාපිටිය කංකානිමූල රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම්ද සිදු කළා. විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද පෙරවරුවේ සොයාගත්තේ පන්නල වේරහැර බුළුගොඩ ප්‍රදේශයේදී. මෙලෙස ඝාතනය වී ඇත්තේ කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක් වන 37 හැවිරිදියයි. ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරුපියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලෙක් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු හෙට දින පන්නල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඖෂධ නියාමන රසායනාකාරයක් ඇති කිරීමට පියවරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පසුරුවේ කොළඹ පැවති උත්සවයකදී. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ අක්ෂි තාක්ෂණවේදීන් ඇතුළු 1360 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය කාලවලදී චෝදනා තියෙනවා ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ වගකීම මාත්‍යංශයටත් සේවය කරන සියලුම ශ්‍රේෂ්ඨවල ධාරීන්ටත් තියෙනවායි කියන එක අම්මි අවස්ථාවේදී මතක් කරනවා. අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕන කොරෝනා වෛරසයේ ගොදුරු එක කාන්තාවක් සනීප කරලා යවුවා. ඒ පැතිරෙන්නට නොදී ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම, සහායට සූදානම් වීම හා ඒ අනුව කටයුතු කිරීම මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවයට පාත්‍ර වෙනවායි කියලයි මා විශ්වාස කරන්නේ. මේ අතර 2020 2020 දින සැමරීම සඳහා නව මුද්දරයක් නිකුත් කිරීම ඊයේ රාත්‍රියේ 8:20ට තැපැල් මූලස්ථානයේදී සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අල්හාජ් මොහිදින් බෙග් මහතා වෙනුවෙන්ද සමරු මුද්දරයක් එළි දැක්වුණා. සමගි කන බලවේගයේ ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්තුණා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහ තවත් නීතිඥවරු පිරිසක් එක්ව සිටියා. ව්‍යවස්ථාව සම්බන්ධනොත් අපි නිති මාතෘත්‍ය කතා කරා. එකගත්වයකට පැමිණියා. දැන් ඒක අපි අවසන් කරමින් පවතිනවා. මේ ව්‍යවස්ථාව හදන්නේ තර එක්සත් ජාතික පක්ෂයේ අලියගේ ව්‍යවස්ථාව වගේ දෙකේ නායකත්වයේ කිසි දවසක වෙනස් වෙන්නේ නැති නායකත්ව. නෑ. තනිකර ප්‍රජාතන්ත්‍රවාදී ඕනම අවස්ථාවක ඒ පත් වෙන නිලධාරි මණ්ඩලයට පාක්ෂිකයන්ගෙන් පත් වෙන නිලධාරි මණ්ඩලයට ඕනලාගේ වෙනස් කර ගන්න පුළුවන්. ජනතාවගේ කැමැත්ත මත පත් වෙන නායකෙක් වෙන පක්ෂවල පුද්ගලයන්ට එකතු වෙන්න පුළුවන් ආකාරය, වෙන පක්ෂවලට එකතු වෙන්න පුළුවන් ආකාරය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් ජනතාවාදී ව්‍යවස්ථාවක් තමයි අපි සකස් කරලා තියෙන්නේ. හදවත ගන්න බැරි කමක් තියෙනවා කියන එක අයිතිකාරයක් නෑ. නෑ, කිසිම අයිතිකාරයක් නෑ. ඒ තමයි පළවෙනි දිලා තියෙන හදවත කවුරුත් දීලා තිබ්බේ නෑ. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කියන සුපත් කියලා පුද්ගලයෙක්ගේ හදවත, එයා කියන්නේ එයාට අයිති. බැසිල් රාජපක්ෂ මහත්තයා එක එක වෙවනවා, එක එක භූතයව මවල එවනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි නම් පැහැදිලිව කියන්නේ දැන් අලිය ලකුණගෙන් යන්න ඕනේ. අලියගෙන් තරං කරන්න බැරි කමක් මොකද්ද? හංසයා ඉල්ලන කතාවෙත් පොඩි ගැටලුවක් තිබෙනවා. මොකද හංසයා ඉල්ලනකොට හංසයා වෙනත් පක්ෂයක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. මේකේ ලේකම්වරේ ඉන්නේ වෙන කෙනෙක්. ඒකට අන්න එහෙම පුංචි ගැටලුවක් තිබෙනවා.
නමුත් ඒක අපිට අපේ පක්ෂය නිසා අපට එකඟතාවයෙන් මේක මොනවා හරි කරගන්න පුළුවන් කමක් තිබුණා. අංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා කියන්නේ අකිල විරාජ් මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු මහලේකම්වරේ එකම ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඒ නිසා අපට මේ ප්‍රශ්නේ නම් විසඳගන්න එච්චර අමාරු කමක් නැහැ. ඒ සමහර පුද්ගලයන් සමග ගැටලු තියෙනවා. නමුත් පාක්ෂිකයා එක්ක ගැටලු නැහැ. පාක්ෂිකයා අපිත් එක්ක ඉන්නවා. සඳාන ලේකම්තුමා, රංජිත් බන්දු බණ්ඩාර මැතිතුමා. නාම යෝජනා පවා එතුමාගෙන් තමයි ඉදිරිපත් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමාට කිසිදු බලයක් නැහැ. එතුමා පක්ෂයේ පරිපාලන කටයුතු කරાવી. නමුත් මැතිවරණයට යන යාන්ත්‍රණය තියෙන්නේ සඳානේ. ජනාධිපතිවරණය සේබ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වය අත්‍යවශ්‍ය බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දාස්රි ජයසේකර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. කාලය විසින් අපිට අනදුන්න මේ රටේ මිනිස්සු උඹලා දෙගොල්ල එකතු වෙලා ඉන්නේ. එනිසා අපි එකතු වෙලා ජනාධිපතිවරණයට කියන. එකතු වෙන්න නැතුව ගියා නම් අපි පරාදයි මරුද කියලා. දිනන් නම් මේ නැහැ ගොඩක් වෙලා ඉස්සරහ. මොකද හේතුව මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අනෙකුත් සියලුම පක්ෂත් එකතු වෙලා ලක්ෂ 69ක් ගත්තා. අපි 150ක් ගන්න ඕනේ දෙවන මනාපේ ගහින් නැතුව ඉන්න. 150 කියන කීය. කොහොම කතා කරනවා මහලොකට ලක්ෂ 14කින් අපි දිනුවයි කියලා. ලක්ෂ 14කින් දිනුවට 150 ගන්න ඕනේ ලක්ෂ 65ක්. අපි ගත්තේ ලක්ෂ 69. ලක්ෂ 4යි අපි වැඩි උනේ. මේක කියන්නේ මේ සිංහලින් මේ කල්පනා කරන්නේ නැහැ කට්ටිය කතා ඉඳන් ඉන්නේ මේ ඔක්කොම හරි කියලා නෑ. ගණන් හිලව් තේරෙනවා මේ රටේ මිනිස්සු විලුකාරු නෙමෙයි. මේ ලක්ෂ 2ක් ගහනවා නම් පරාදයි. දැන් අතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 4 ගන්න උදව් කරුවේ නැද්ද? ඒකයි මම හිතුවේ සියමල ගණන්ලම නැද්ද අපි කියන. සමහරුන්ට මේක තේරෙන්නේ අන්තවාදීට. ඉතින් ඒක අපිට කරලා කරන දෙයක් නෑ. පස් දෙනෙක් ඉදිරියෙන් කෑ ගහන්න පුළුවන්. එකතු වෙන්න එපා. අපි තනියම ඉල්ලන්න ඕනේ. පාර්ලිමේන්තුවේ පස් දෙනෙක් ඉදිරියෙන් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩේම උදේ ඉඳන් රෑ වෙනකල් එක තුන එකයි මෛත්‍රී මාත්‍රක සභාපතිකම දුන්න එකයි ඔක තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ සංධානය තුල උත්කලීකව එක එක දෙනාට තමන්ගේ ඡන්ද දිස්ත්‍රික්ක ඇතුලේ තමන්ට තියෙන ඡන්ද පිළිබඳව තියෙන ප්‍රශ්න නිසා ගහගෙන වැඩක් නැහැ. මේ රණ්ඩුව මතක තියාගන්න දැන් ලබන සතිය විතර ඉඳලා මේ රණ්ඩුව පටන් ගන්න හැම දිස්ත්‍රික්ක. ඇයි මේ? මනාපෙට. මම තමයි මහින්ද මාත්‍යත් එක්ක හිටියේ. මෙයා මේක දාලා ගියා. අරයා තමයි හිටියේ නෑ මම හිටියා ආපහු හිටියා. ඔහොම තමයි කියන්නේ. මහින්ද මාත්‍යව කට්ටියපු වුණා. ගෝඩාප මාත්‍යව කට්ටියපු වුණා. ලබන සතිය ඉඳලා උන්ට බලා ගන්න පුළුවන්. මහින්ද මාත්‍යගේ පුතාලා තින්නවා. ගෝඩාප මාත්‍යගේ පුතාලා තින්නවා. එහෙමයි ගන්න. ටීවී බලාගෙන කෑ ගහන අපේ යාළුවන්ට මම මොකුත් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව දේශපාලන පක්ෂක ලේකම්වරයෙක් විදිහට මම සූදානම් නැහැ ගිහිල්ලා පොඩි ළමයි එක හැප්පේ. රනිල් වික්‍රමසිංහගේ පාලනයකට වඩා වත්මන් ආණ්ඩුව යටතේ ඇමරිකාව ඉන්දියාව වැනි රටවලට සිය කටයුතු සිදු කරගෙන යාමට පහසු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පොළොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් මේ මහතා මේ බව සඳහන් කළා. මම ඔයගලට අද කියන්න මං කැමති ආණ්ඩුවේ කාර්යාලේ කරමින් විවාදේ කරන්න. මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. ඇයි රනිල් අප්සට් නිසා? නෑ රනිල් ඇමරිකාවටත් වඩා ඇමරිකන් කාර්යය. ඇමරිකාවේ කවුරු හරි ජනාධිපතිවරයෙක් කිව්වොත් එකපාරක් උඩ පනින්න කියලා තුන් පාරක් පැනලා නෝ තව පාරක් ඕනද කියලා. එහෙම නෑ. හැබැයි මොකද උනේ? රනිල් වික්‍රමසිංහ මොනතරම් ඇමරිකාවන ඉන්දියානු ගැති වුණා. රනිල් වික්‍රමසිංහ ගොඩක් දේවල් කරගන්න බැරි වුණා. ඇයි? රනිල් අකමැති නිසා නෙවෙයි රනිල් දුර්වල නිසා. MCC ගිවිසුම් බලන්න. රනිල් වික්‍රමසිංහත් එක්ක මේ MCC ගිවිසුම සාකච්ඡා කරේ 2016 පටන් ගත්තී. හැබැයි 2020 වෙනකන් අත්සන් කරගන්න බැරි වුණා. රනිල් MCC අත්සන් කරන්න ගියනම් මොකද වෙන්නේ? පොළොන්නරුව ගිනි ගන්නව නේද? ඊට කලින් සාකච්ඡා කර එක්සා කියලා ගිවිසුමක්. ඒ කියන්නේ ඇමරිකන් හමුදාවට අපේ රටේ මුහුදත්, ගුවනත්, ගොඩබිමත් පාවිච්චි කරන්න දෙනවා. රනිල් අත්සන් කරේ කවද්ද ඒක? 2017. හැබැයි මම ඔයගලන් එකක් අහනවා. MCC ගිවිසුම තරම් ඒ කිවිසුම සාකච්ඡා වුණාද? නෑනේ. සෝෆා කිවිසුම තරම් මේක සාකච්ඡා වුණාද? නෑනේ. එයි. දැන් ඒ හැම කිවිසුමකටම වඩා භයානක කිවිසුම මොකද්ද? එක්ස කිවිසුම. බැරි වෙලාවත් අර ඉරානයේ යුද්ධය පටන් ගත්තා නේද? ඉරානයේ ඉලක්ක කරගැනීම සඳහා හොඳම ආරක්ෂක මධ්‍යස්ථානය තමයි ලංකාව. එහෙනම් අනිවාර්යෙන් ඇමරිකන් හමුදාව ලංකාවට එනවා. ඉරානයේ ඉඳන් ඇමරිකාවට ගහන්න බෑ මිසයිල්. හැබැයි ඉරානයේ ඉඳන් කාට ගහන්න පුළුවන්ද? ලංකාව අනුන්ගේ පරිප්පු අපි කනවා. ඔක රනිල් ලක්ෂන් කරා 2017. හැබැයි සාකච්ඡාවක්වත් නැහැ. ඇයි? රනිල් කරේ ඒ කිවිසුම දීර්ඝ කරපේක. ඇමරිකානු ඉන්දියානු ව්‍යාපෘතිය රනිල් ලරා තවදුරටත් ක්‍රියාත්මක කරගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරා ඇමරිකානු ඉන්දියානු ව්‍යාපෘතිය විරෝධකින් තොරව ක්‍රියාත්මක කරගන්න හොඳ කවුද? රාජපක්ෂලා. දැන් මීක්නේ ගෝල්ෆේස් ගාව සැංගලා ඉදමට අල්ලලා නැවත අක්කර 3ක් දුන්න 99 අවුරුද්ද බද්දකට. සද්දයක්වත් තියෙනවද? රනිල් දෙන්න කියලා. අක්කර 3 වටේ රෙදි ඔතනෝ. නැද්ද? ලේක් හවුස් එක ඉස්සරහා අක්කර 6ක ඉදම දුන්නා.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට A350 සහ A330 යානා මිලදී ගැනීමේදී ඇති වූ අක්‍රමිකතා පිළිබඳ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා මිලදී ගැනීම සඳහා සිදු කළ ගනුදෙනු පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේක දේශපාලඥයා නෙමෙයි දේශපාලඥයාට වඩා මේ සමාගමේ ඉන්න නිලධාරීන් හැමදාම වංචාවලට දූෂණවලට ලක් වෙලා තියෙනවා. ඒක තමයි අපි වෙනස් කළ යුත්තේ. අද අපි සතුරටපත් වෙනවා අපේ අධිගරු ජනාධිපතිතුමන් අද ඒ සැනින් අද ඒ පරීක්ෂණ කරන්න කරගෙන යන්න ඒ වගේම ඒ වෙනුවෙන් නීතියට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ගුවන් යානා ඇණිය මිලදී ගැනීම අත්පත් කර ගැනීමේ ගිවිසුම ගැන මේ දැවැන්ත වාර්තාව විගණකාධිපතිතුමා හදලා මේ පාර්ලිමේන්තුවට සභාගත කළා. හැබැයි එදා කවුරුවක්වත් මේක නවදාන යොමු කරේ නැහැ. ගුවන් යානා මිලදී ගැනීම ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ වාර්තාවකුත් විගණකාධිපතිතුමා කෝප් කමිටුව වෙනුවෙන් සකස් කළා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. එදා ඒක ගැනත් කවුරුත් අවධානය යොමු කරේ නැහැ. මේවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට 75 වුමනාවක් තිබුණ නැහැ මේවා ගැන බලන්න. මෙරටේ ජනතාව ගැන තිරන තියෙන මේකයි. අපේ හොරා අපට හොඳා කියලා Taman ඡන්දේ දුන්න නිසා Tamanගේ පැත්තේ හොරා හින්දා රකින්නවනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නෙමෙයි මේ ඔක්කොම වහල් දාන්න වෙනවා. කෝප් කමිටුව අපි මේ ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැඳවලා සාකච්ඡා කළා. එලිදැරව් වෙච්ච කරුණු අනුව ඍජුව නීතිපතිතුමාට අපි යොමු කරන මේ වාර්තා නඩු පැවරීමේ කටයුතු වලට සහාය සඳහා ඒ සඳහා අපි සාකච්ඡා කළා වර්තමාන සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා මේකට සහාය පළ කරන්න මම ඒකට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණාව පහුගිය අවුරුදු 4 මාසෙම කතා කරා හැබැයි මේ පිළිබඳව එවකට ආණ්ඩුව කටයුතු කරේ නැහැ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වුණාට පස්සේ මේ තොරතුරු ලැබුවාම නීතිපති දෙපාර්තමේන්තුවට කියලා නීතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා කිසිම දේශපාලන මැදිහත්වීමක් කරේ නැහැ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න නීතියට බලපෑම් කරන්න කටයුතු කරේ නැහැ ඒ නිසා පැහැදිලිවම වගකීමෙන් අපි කියනවා රජයක් හැටියට මේ පිළිබඳව අපි නීතිය ක්‍රියාත්මක කරන්න තත්ත කටයුතු කරලා තියෙනවා තත්ත්වෝටි මේ විරාමයෙන් නැතුණු හුබෙයි පළාතේ වුහාන් නගරයේ ආශ්‍රිතව අසාමාන්‍ය නියුමෝනියා තත්ත්වයක් පැතිර යන බවට චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්වරට දැනුවත් කළේ පසුගිය දෙසැම්බර් 31 වනදායි. මුහුදු ආහාර වෙළඳපළක සේවකයන් පිරිසක් මේ රෝගයට ගොදුරු වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ජනවාරි පළමුවනදා අදාළ වෙළඳපළ වසා දැමීමට පියවර ගත්තා. අනතුරුව මෙම රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර චීනයේ පමණක් නොව ලොව තවත් රටවල් රැසක්ද එහි ගොදුරු බවට පත් වුණා. නව කොරෝනා වෛරසයක් හේතුවෙන් මෙම නිව්මෝනියා රෝගී තත්ත්වය පැතිර යන බවට හඳුනාගත් අතර එම වෛරසය COVID-19 ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව පියවර ගත්තා. දඹුල්ල මාතලේ මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද උදෑසන පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළුව දෙදෙනෙකු මිය ගියා. අනතුරින් බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුව තිබූ අතර සිද්ධෙන් තුවාල ලැබූ තවත් 40කට ආසන්න පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව බලා දහවෙනිමින් තිබූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකේම පුද්ගලයන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ 12 වසරදී කුඩා දරුවෙක් සහ කාන්තාවක්. තුවාල ලැබුවන් මෙවන විට නාලන්ද දඹුල්ල සහ මාතලේ රෝහල්වලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු තුවාලකරුවන් 7 දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. ලෝපුරා හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රි දිනය සමරනවා. Namaste, namaste, namaste.
ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන Hindu බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍ය වන මහා ශිවරාත්‍රිය අදට යෙදී තිබෙනවා. ශිවරාත්‍රී දිනේ නිදි වර්ෂිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීම Hindu පිළිවෙතයි. එමගින් තමන්ට විමෝක්ෂය ලැබෙන බව Hindu බැතිමතුන් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවාසී Hindu බැතිමතුන්ද අද ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වමින් මහා ශිවරාත්‍රී දිනය සමරනු ලබනවා. අද දිනෙන් ප්‍රහාරණය කරමින් තිබු බස් රථ පෙළකට යුක්‍රේනයේ පොල්තවා නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අදාළ පිරිස යුක්‍රේනයට ගෙන ඒබ පිළිබඳ විරෝධය පළ කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. COVID-19 වෛරසයේ කේන්ද්‍රස්ථානයේ වන චීනයේ වුහාන් නගරයේ සිර වී සිටි පුද්ගලයන් පිරිසක් යුක්‍රේනයට ගෙන වී තිබෙනවා. මේ පිරිස අතර යුක්‍රේන ජාතිකයන් 45 දෙනෙක් සහ විදේශිකයන් 27 දෙනෙකු සිටින බව සඳහන්. එම පිරිස නිරෝධායනය සඳහා දින 14ක කාලයක් රෝහල කරඳවීම සැලසුම වී තිබුණා. වුහාන් හි සිට ආ පිරිස නිරෝධායනය සඳහා අදාළ රෝහල වෙත ගෙන යමින් සිටින අතරතුරදී ඔවුන් රැගත් බස් රථ පෙළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කොවිඩ් වෛරසය පැතිරෙනු ඇතැයි හටගත් භීතිය නිසා මේ පිරිස යුක්‍රේනයට ගෙන ඒමට විරුද්ධ වූ පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක්ද හටගෙන තිබුණා. මෙම සිදුවීමත් සමග විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ව්ලදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ වුහාන් සිටගෙන ආ පිරිසෙන් වෛරසය පැතිර යාමේ අවදානමක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි අවස්ථාවකදී සහකම්පන ගුණාංගයේ පෙන්වන ලෙසත් ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියා. වුහාන් සිට රැගෙන ආ පුද්ගලයන් අතර කොවිඩ් වෛරසය ආසාදිතයින් සිටින බවට මෙතෙක් තහවුරු වී නොමැති බව යුක්‍රේන සෞඛ්‍ය අමාත්‍යාංශයද තහවුරු කර තිබෙනවා. එසමගින් අද දින මැදිහත් ප්‍රධාන පොත් ප්‍රකාශ කරමින් අවසන්. සුබ දවසක්.